අයිබෝවන් ඔබට සුබ දවසක්. අද ක්‍රිස්තු වර්ෂ 2016ක් වූ නොවැම්බර් මස 16 වෙනි බදාදා දිනේ. අද දින ඉර උදාව පෙරවරු 6:00 විනාඩි 1ට, ඉර බැසීම පස්වරු 5:00 විනාඩි 49ට, රාහු කාලය දිවා කාලයට, මධ්‍යාහන 11:00 විනාඩි 55 සිට පස්වරු 1:00 විනාඩි 23 දක්වා පවතිනවා. රාහු කාලයේ රාත්‍රී කාලයට මධ්‍යම රාත්‍රී 11:00 විනාඩි 55 සිට රාත්‍රී 1:00 විනාඩි 26 දක්වා පවතින්නේ. අද දින මරුසිටන දිසාව නිරිත දිසාවයි. ඔබට ඕනෑම කටයුත්තක් සඳහා අද දිනය තුළදී සුබ දිසා වශයෙන් නැගිනින දිසාව යොදා ගන්නට පුළුවන්. මේෂ ලග්නය ආත්ම විශ්වාසයකින් යුතුව අන්‍යයන් අතර කැපී පෙනෙන ආකාරයට දක්ෂ ලෙස කටයුතු කළ හැකි වෙන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්වුම් කරන්නේ. අවශ්‍ය ඕනෑම විටකදී ඔබගේ අරමුණු සහ අපේක්ෂාව ඉටු කර ගැනීමට බාහිර සහයෝගය නොලැබුණත් ඔබගේ ආත්ම ධෛර්යය කිසි ලෙසකින්වත් හීනතාවයකට දුර්ලභයි තත්වයකට පත්වෙන බවක් පෙන්වුම් කරන්නේ නැහැ. රැකියාමේ කටයුතුවලදීත් අනිකුත් පරිබාහිර කටයුතුවලදීත් ඉතාමත් දක්ෂ ලෙසට අන්‍යයන් ආකර්ෂණය කරගෙන කටයුතු කළ හැකි වෙන දිනයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වන අයකු නම් ඔබගේ අනාගත අරමුණු, අනාගත අභිලාෂයන් සාර්ථකත්වයට පත්කර ගැනීමට ඔබ යොදන උපක්‍රමවල උසස් ප්‍රතිඵල නෙලාගත හැකි වෙනවා. නිර්මාණශීලී කුසලතාවයන් තවදුරටත් ඔබට උපනංවා ගත හැකි වෙනවා. තම ගෙදර දොර කටයුතු වෙනුවෙන් ඔබට විශේෂ අමතර මුදලක් වැය වෙන වග පෙන්නුම් කරනවා. කෙසේ නමුත් පරිබාහිර පුද්ගලයන් සමග කරන්නා වූ අන්‍යෝන්‍ය ගනුදෙනුවලදී නම් තරමක් දුරට කල්පනාකාරී වීම වැදගත්. ආදරය, විවාහය, ප්‍රේමයේ සම්බන්ධ තීරණවලදී ක්ෂණිකව ඉක්මන්කාරීව තීරණ නොගෙන ඉවසිලිවන්තව කටයුතු කිරීම ඉතා වැදගත්. කෙසේ නමුත් මුත්‍රා අඩස්සි රෝග, යටිබඩ ආශ්‍රිතව ඇතිවන්නා වූ හර්නියා වැනි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. වෘෂභ ලග්නය හිතට එකඟව, අවංකව, සංවේදීව ජීවිතය තුළ තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්වුම් කරන්නේ. අන්‍යයන් ආකර්ෂණය කරගත හැකි ආකාරයට යහපත් වචන භාවිතයක් පෙන්වුම් කරන දිනයක්. මිනිසා ඔබට නව හිතවතුන්, හිතවතියන් දැන හඳුනාගත හැකි වෙනවා. ඔවුන් සමග ඉතාම කුළුපග වෙනවා. මිත්‍රශීලී ගනුදෙනු බහුල වන දිනයක්. ආදරය, ප්‍රේමයේ සම්බන්ධ නවම බලාපොරොත්තු සිත් තුළ ඇති වෙන දිනයක්. ඕනෑම විරුද්ධවාදියෙකු සමග මිත්‍රශීලීව ගනුදෙනු කළ හැකි වෙනවා. කලාකාමී, නිර්මාණශීලී ශේෂ්ත්‍රන්ගේ වගේම අධ්‍යාපනික කටයුතුවල විශේෂ යහපත් නව වෙනසක් පෙන්නුම් කරන දිනයක් වශයෙනුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් මුත්‍රා අඩස්සි රෝග, අස්ථිගත ගෙවීම් දුර්ලභයි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම යහපත් වෙනවා. මිතුරු ලග්නය තම හෘද සාක්ෂිට එකඟව ජීවිතය තුළ තීරණ ගන්නා දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. නිශ්චල, චංචල, දේපල ලාභ පෙන්නුම් කරන දිනයක්. කරන කියන කටයුතුවලදී ඔබගේ ක්‍රියාශීලී ගුණය, අවංක බව වගේම එඩිතර ගුණයත් ඔබගේ චරිතය තුළින් දිස්වෙනවා. මානසික අභ්‍යන්තරයේ ඉතා උසස් යහපත් ගුණ ක්‍රියාවට නංවන දිනයක්. මිත්‍රශීලීව අන්‍යයන් සමග පරාර්ථකාමීව ගනුදෙනු කරන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්වුම් කරන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයක නිරත වන අයකු නම් ඔබගේ කටයුතු සහ අරමුණුවල යහපත් ප්‍රගතිමත් බවක්, දියුණුවක් ඔබට ඉතා පැහැදිලිව අපේක්ෂා කරන්නට පුළුවන්. ආදරය, විවාහයේ ප්‍රේමයේ සම්බන්ධ නව බලාපොරොත්තු සාර්ථකත්වයට වගේම ශක්තිමත් තත්ත්වයකට පත් වෙනවා. කෙසේ නමුත් මලබද්ධය වැනි රෝග තත්ත්වයන් වගේම බඩවැල් ආශ්‍රිත ඇතිවන්නා වූ ඕනෑම ආකාරයක රෝග තත්ත්වයක් පිළිබඳව සැලකිලිමත් වීම යහපත් වෙනවා. කටක ලග්නය නොමසුරු සහයෝගය සහ උපකාරය අන්‍යයන්ගෙන් විශිෂ්ට වූ ලෙසට ලැබෙන දිනයක්. කල්යාණ මිත්‍රයන් ඇසුරට ලැබෙන දිනයක් වශයෙනුත් අද දිනය හඳුන්වන්නට පුළුවන්.
ආදරේ ප්‍රේමයේ සම්බන්ධ නව බලාපොරොත්තු ශක්තිමත් තත්වයකට වගේම ස්ථීර ස්ථාවර තත්වයකට පත්වෙන දිනයක් වශයෙන් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. අන්‍යයන් සමග ආකර්ෂණීයව කටයුතු කරන නිසා ඔබේ දෙන ඕනෑම ශේෂ්ත්‍රයක් තුළින් ඔබට ජනප්‍රිය වීමේ විශේෂ අවස්ථාවන් ඉදිරි දිනයක්. ඔබගේ ශක්තිය උරගා බැලීමටත් ඔබගේ හැකියාවන් වර්ධනය කර ගැනීමටත් කලාකාමී නිර්මාණශීලී ශේෂ්ත්‍රයන්හි නිර්තවන්නන්ටත් අද දිනේ ඉතාමත් යහපත් දිනයක් වශයෙන් තමයි පෙන්නුම් කරන්නේ. මෙතෙක් කලක් ජීවිතයේ පැවතුණු බොහොමයක් බාධක යටපත් කොටගෙන අනාගතය පිළිබඳව නව දැක්මකින් යුතුව සිතන දිනයක්. අක්ෂිගත රෝග, ශීර්ෂගත වැතිවන ඌෂ්ණාධික රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් යහපත් වෙනවා. සිංහ ලග්නය බුද්ධිමත්ව කල්පනාකාරීව අන්‍යයන්ගේ වහසි බස්වලට නොරැවටී කටයුතු කරන දිනයක් වශයෙන් තමයි අද දිනය ඔබට පෙන්නුම් කරන්නේ. ශක්තිමත් ලෙසට ජීවිතයේ අරමුණු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන දැඩි ආත්ම ශක්තිය සහ චිත්ත ධෛර්යය ඉතාමත් විශිෂ්ට වූ ලෙසට ඔබගේ චරිතය තුළින් දිස්වෙනවා. තම අනාගත සැලසුම් සාර්ථක කර ගැනීමට යොදන උපක්‍රම සාර්ථකත්වයට පත්වෙන දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. අධ්‍යාපනික කටයුතුවල නවතාවයක් නව වෙනසක් ඔබ අපේක්ෂා කරන්නේ නම්, ව්‍යාපාරිකමේ කටයුතුවල විශේෂ ප්‍රගතියක් දියුණුවක් ඔබ අපේක්ෂා කරන්නේ නම්, රැකියාවේ කටයුතුවල නව දියුණුවක් ඔබ සාර්ථකත්වයක් අපේක්ෂා කරන්නේ නම්, එය ඔබට નિરાයාසයෙන් ලැබෙන දිනයක්. කෙසේ නමුත් ආමාශකත රෝග තත්ත්ව, ආමවාතය වැනි රෝග තත්ත්වකින් පීඩා විඳින්නේ නම්, සෞඛ්‍ය තත්ත්වයේ පිළිමදෝ සැලකිලිමත් වීම යහපත් වෙනවා. කන්‍යා ලග්නය මෙතෙක් කලක් පැවතුණු බාධක ක්‍රමානුකූලව යටපත් කොටගෙන ඔබගේ අරමුණ සහ අභිලාෂය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන බාහිර සහයෝගයත් උපකාරයත් ඔබගේ ආත්ම විශ්වාසයත් වැඩි වැඩියෙන් වර්ධනය වන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. අධ්‍යාපනික කටයුතුවලදී අනලස්ස සහ ධෛර්ය සම්පන්නව කටයුතු කරන ආකාරයක් ඔබගේ චරිතය තුළින් දිස්වෙනවා. එඩිතරව නිර්භයව ජීවිතයේ අනාගත අරමුණු සහ අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය කරන දැඩි චිත්ත සංයමයක් ලැබෙන දිනයක් වශයෙන්ුත් අද දිනේ ඔබට හඳුන්වන්නට පුළුවන්. ඔබගේ රැකියාවේ කටයුතුවලදී ඔබ වෙනදා නොමැති ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන නිසා ඔබගේ අරමුණු බොහොමයක්ම ඔබට පහසුවෙන් ජයගත හැකි වෙනවා. කෙසේ නමුත් මානසික ආතති තරමක් දුරට වැඩි නිසා පමණට වඩා ප්‍රශ්න පිළිබඳව කල්පනා කිරීමෙන් වැළකීම ඉතා යහපත් වෙනවා. තුලා ලග්නය ගන්නා වූ තීරණවල හදිසි ෂණික වෙනස්කම් පෙන්නුම් කරන දිනයක්. පමණට වඩා අන්‍යන්ට බලාපොරොත්තු දීමේදී නම් ඔබ කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අනවශ්‍ය ආකාරයට පරිබාහිර පුද්ගලයන් සමග ඔබගේ විවෘත අදහස්, රහස් ආදිය පැවසීමෙන් වැළකීමටත් ඔබ සිහි තබා ගැනීම ඉතා වැදගත්. කෙසේ නමුත් ඔබගේ අධ්‍යාපනික ශාස්ත්‍රයේ නව වෙනසක්, නව දියුණුවක් ඔබ අපේක්ෂා කරන්නේ නම්, විදේශගත අධ්‍යාපනය ඔබ අපේක්ෂා කරන්නේ නම්, එය ඔබට සාක්ෂාත් කර ගැනීමට, ඉටු කර ගැනීමට අවශ්‍ය කරන යහපත් වටපිටාවක්, පරිසරයක් ඇතිවන දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් සන්ධිගත දුබලදායි රෝග තත්ත්වයන් වගේම කොඳු වැට පේලිය ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් යහපත් වෙනවා. වෘච්චික ලග්නය අන්‍යයන්ට තේරුම් ගත හැකි නොවන ආකාරයේ ඇතැම් අදහස් සහ ආකල්ප ක්‍රියාවට නංවන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. ඔබගේ අනාගත අරමුණු අපේක්ෂාවන් සාර්ථකත්වයට පත්කර ගැනීමට පරිබාහිර සහයෝගය නොඅඩුව ලැබෙන දිනයක්. මේ අනුව අන්‍යයන් ඔබට කාලයෙන්, ශ්‍රමයෙන්, ධනයෙන් නොමසුරුව උපකාර කරන වග විශේෂයෙන් පෙන්නුම් කරනවා. ඕනෑම විරුද්ධවාදියෙකු ඔබගේ මතයට නතු කරගෙන කටයුතු කළ හැකි වෙන දිනයක් වශයෙන්ුත් අද දිනේ හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් කරන කියන කටයුතුවලදී ඔබගේ අපේක්ෂිත ඉලක්කයන් සහ අරමුණු ජය ගැනීමට අවශ්‍ය කරන යහපත් මානසික ස්වභාවයක් පෙන්නුම් කරන නිසා කටයුතුවල ජයග්‍රාහී බවක් පෙන්නුම් කරන යහපත් දිනයක්.
කෙසේ නමුත් සෙම් රෝග හතිය ඇදුම වැනි තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් යහපත් වෙනවා. ධනු ලග්නය තැන්ට සුදුසු නුවණින් යුතුව ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව දුරදිග හිතා බලා වචන භාවිතා කරන දිනයක්. ඔබගේ හැකියාවන් සහ කුසලතාවයන් තවදුරත් ඔබට ඔප්නංවා ගැනීමේ විශේෂ අවස්ථාවන් යෙදෙනවා. යෙදෙන ඕනෑම ශේෂ්ත්‍රයක දක්ෂතා පෙන්නුම් කළ හැකිවන දිනයක් වන නිසා අද දිනේදී ඔබ සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් ඔබගේ කලාත්මක කෞශල්‍යතාමය හැකියාවන් සහ දක්ෂතාවයන් ඔබ අන්ධයන්ට ප්‍රදානය කරන අලෙවි කරන අයෙකු නම් ගුරුවරයෙක් නම් උපදේශකවරයෙක් නම් ඔබට ඉතාමත් යහපත් දිනයක් වශයෙන් තමයි අද දිනේ පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් ආදායම් තත්ත්වයේ යහපත් වර්ධනයක් පෙන්නුම් කළත් අනවශ්‍ය වියදම් බහුල වන නිසා කල්පනාකාරීව මුල්‍යමය කළමනාකාරීත්වයෙන් යුතුව කටයුතු කිරීම යහපත් අක්ෂිගත රෝග තත්ත්වයන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙනවා. මකර ලග්නය හොඳින් හෝ නරකින් තම අරමුණ සහ අපේක්ෂාව ශක්තිමත් කරගැනීමට ඉඩකඩ අවස්ථාව ලැබෙන දිනයක් වශයෙන් තමයි අද දිනේ ඔබට පෙන්නුම් කරන්නේ. යන ඕනෑම තැනක කැපී පෙනෙනවා. රැකියාවේ සම්බන්ධ යහපත් බුද්ධිමත් තීරණ ගන්නා දිනයක් වන නිසා අද දිනේ ඔබගේ අරමුණු සහ අපේක්ෂාව මල් පැල ගැන්වෙන දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඕනෑම විරුද්ධවාදියෙකු සමග තරගකොට ඔවුන් යටත් කොටගෙන ඔබගේ අරමුණු සහ අභිලාෂය ඉටු කරගත හැකි වෙන දිනයක්. මේ අනුව ඔබට අද දිනය ජයග්‍රාහී යහපත් දිනයක් වන නිසා තරංකාරීව නියැලෙන රැකියාවේ කටයුතු, අධ්‍යාපනික කටයුතු වගේම වෙළඳ ව්‍යාපාරිකමය ශේෂ්ත්‍රයන්ගෙන් ඔබට යහපත් ප්‍රතිඵලදායී තත්ත්වයක් අත්පත් වෙන දිනයක් වශයෙන් අද දිනය හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් රුධිර පීඩනයේ වෙනස්කම් සහිත රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් හෘද රෝගී තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතා යහපත් වෙනවා. කුම්භ ලග්නය කරන කියන කටයුතුවලදී ආත්ම විශ්වාසය, ආත්ම ධෛර්යය නොඅඩුව ඔබගේ චරිතය තුළින් පෙන්නුම් කළත් පමණට වඩා පරිබාහිර පුද්ගලයන් ඔබගේ ජීවිතයට සම්බන්ධ කරගැනීමේදී නම් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ආදායම් තත්ත්වයේ යහපත් ශක්තිමත් බවක් වගේම ස්ථාවර ස්ථීර ගුණයක් පෙන්නුම් කළත් වැයපසනම් තරමක් දුරට අධිකයි. ඔබගේ තත්ත්වය, ඔබගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අනවශ්‍ය ලෙසට අත දිගහැර වියපැහැදම් කිරීමෙන් වැළකීමට සිහි තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ අනුව තම තත්ත්වය ගෞරවය පිළිබඳව සැලකිලිමත් වනවට වඩා තම ආත්ම විශ්වාසය සහ ආත්ම ධෛර්යය පිළිබඳව විශ්වාසය තබා ඔබ කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අනාගතය පිළිබඳව නව සැලැස්මක් අනුව ඔබ කටයුතු කරන්නේ නම් ඔබට අද දිනය යහපත් ආයෝජනාත්මක දිනයක්. කෙසේ නමුත් පාදවල ඌෂ්ණාධික රෝග, සමිහි රෝග තත්ත්වකින් පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් යහපත් වෙනවා. මීන ලග්නය කරන කියන කටයුතුවලදී ඔබගේ අරමුණ සහ අපේක්ෂාව සාර්ථකත්වයට පත් කර ගැනීමට වෙනදා නොමැති කැපවීමකින්, ධෛර්යයකින් සහ ආත්ම විශ්වාසයකින් කටයුතු කරන දිනයක්. අධ්‍යාපනික කටයුතු වල නිරත වන අයෙකු නම් නව විෂය ධාරාවන් ඉගෙනීමේ අවශ්‍යතාවයකින්, පිපාසාවකින් පෙළෙන අයෙකු නම්, ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක නම්, වැඩිහිටියෙකු නම් ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබට පහසුවෙන් සපුරාගත හැකි වෙන යහපත් දිනයක්. ආදරය, ප්‍රේමය පිළිබඳව වෙනදාට වඩා සංවේදීව කල්පනා කරන දිනයක්. මේ අනුව පෙම්වතා පෙම්වතිය සමග වෙනදාට වඩා මිත්‍රශීලීව ගනුදෙනු කරන දිනයක් වන නිසා අද දිනේ ඔබට ඉතාමත් යහපත් දිනයක්. ඔබගේ අනාගත සැලසුම් සහ අපේක්ෂාවන් ප්‍රගතිමත් තත්ත්වයකට වගේම දියුණුවට පත්වෙන දිනයක්. කෙසේ නමුත් සෙම් රෝග, හතිය, සමිහි රෝග තත්ත්වකින් ඔබ පීඩා විඳින්නේ නම් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් යහපත් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.